දිවයිනපුරා පවතින වියළි කාලගුණ තත්ත්වයේ තවමත් අඩුවක් නැහැ. දිනෙන් දින ඉහළ යන උණුසුම හමුවේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා. බස්නාහිර, දකුණ, වයඹ, සබරගමුව පළාත්වල සහ මන්නාරම, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනෙත් සැලකිය යුතු මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම ප්‍රදේශවල ජීවත් වන වැඩිහිටි සහ රෝගී ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත්, කුඩා ළමයින් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම මෙම වියලි කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දැනට තියෙන මේ උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින ලකුණු තමයි අපිට පහළ වෙලා තියෙන්නේ. මේකට ප්‍රධානම හේතුව තමයි දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ අඩුවීමක් තියෙනවා. ඊට අමතරව සූර්ය ශක්තිය විකිරණය මගින් පොළොවට පතිත වෙනවා. පොළොවට පතිත වෙලා පොළොව ඇතුළු පොළොව තුල තියෙන සීලොම් වස්තුන් මෙම තාප ශක්තිය අවශෝෂණය කරනවා. මේ සූර්ය ශක්තිය හේතු කොටගෙන ජලාශවල ජලය වාෂ්ප භවණය වෙලා වායුගෝලයට එකතු වෙනවා. හැබැයි වායුගෝලයට එකතු වෙන මේ ජල වාෂ්ප වලින් වැහි වලාකුළු නිර්මාණය වීමේ ප්‍රවණතාවය අඩු වෙලා තියෙනවා. ඉතින් මේ වැහි වලාකුළු නිර්මාණය වීමේ ප්‍රවණතාවය අඩු වීම තුළ වායුගෝලය තුළ ජල වාෂ්ප සැරිසරනවා. ඉතින් අපේ ඇඟට දාන්නේ දාඩිය ඉක්මනින් වියලෙන්නේ නැහැ. මේ අතර ජල සැපයුම සීමා කිරීම පිළිබඳව මේ මාසයේ අවසානයේදී තීරණයක් ගැනීමට ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අනුජා කළුආරච්චි අපකල විමසීමකදී සඳහන් කළේ එතෙක් ජල සැපයුම සීමා කිරීමකින් තොරව ලබා දෙන බවයි. වියලි කාලගුණයේ හේතුවෙන් ජල පරිභෝජනය 15%කින් ඉහළ ගොස් තිබෙනවා. සීමා සහිතව අඩු පීඩනයක් යටතේ ඇතැම් ප්‍රදේශවලට ජලය ලබා දීමට සිදුව ඇත්තේ ප්‍රදේශවල භූමි පිහිටීම අනුවයි. අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය භාවිත කරන ලෙස නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරිය ජල පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.